ලදසනින් නැසනින් උණුසුම් පුවත් ඔබ වෙත සමීප කරන අපගේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගනු ලබනවා. මෙන්න අපට දැන් වාර්තා වූ තවත් උණුසුම් පුවතක්. යුක්‍රේන ජනාධිපති ව්ලොඩමියර් සෙලෙන්ස්කි සහ ඇමරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතර දුරකථන සංවාදයක් පැවැත්වී තිබෙනවා. එහිදී රුසියාවට තව තවත් සම්බාධක පැනවිය යුතුයයි යුක්‍රේන ජනාධිපතිවරයා ඇමරිකන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරා. ඒ අනුව රුසියාවේ තෙල් සම්බන්ධයෙන් සම්බාධක පැනවීමේ කෙරෙහි ඇමරිකන් රජයේ අවධානය යොමු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය පළ කරමින්. මේ අතර යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි යුක්‍රේනයේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සජීවීව සම්බන්ධ වෙමින් ඇමරිකන් කොන්ග්‍රස් මණ්ඩලය ඇමතීමටද නියමිතව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මේ අතර රුසියානු හමුදා සමග සටන් වැදීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්නේ යුක්‍රේන ජනාධිපතිවරයා විදේශිකයන්ට කළ ඉල්ලීමට අනුව ඇමරිකානුවන් 3000ක්ද යුක්‍රේනයට පැමිණීමට කැමැත්ත පළ කර තිබේ. ඒ යුක්‍රේන හමුදාව සමග එක්වීමට වේ. විදේශගත යුක්‍රේන වැසියන් 80000ක්ද මේ වන විට යළි යුක්‍රේනය බලා පැමිණීමට ඇතැයිද වාර්තා වී තිබේ. ඒ යුක්‍රේනය රුසියාවෙන් බේරා ගැනීමටය. මෙවැනි උණුසුම් පුවත් ලද සෙනින් සෙනින් දැනගැනීමට අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කොට සීනෝ පොත්තම ක්‍රියාත්මක කරන්න.